ආයුබෝවන් අපි හැමතිස්සම අපේ දරුවන්ට හොඳ අනාගතයක් ගැන තමයි අපි හිතන්නේ. ඉතින් දරුවන්ට හොඳ අනාගතයක් ලබා දෙන්න ඒගොල්ලන්ට ඇත්තරම හොඳ රැකියාවක් කරන්න ඕනේ. අනාගතේ අපි දන්නවා රැකියා ප්‍රමාණය අඩු වෙන ප්‍රමාණයක් තියෙනවා. මොකද ඒ රැකියාව අපි දන්නවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් රොබොටික්ස් ආවම රැකියා අඩු වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ ලංකාවේ තියෙන මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක තියෙන රැකියා ප්‍රමාණය පෞද්ගලික අංශයේ වැඩිපුර තියෙන්නේ. ඉතින් මේ වැඩිපුර මේ අඩු වෙන රැකියා ලබා ගන්න මේ දරුවන් ඇත්තටම ඉතාමත්ම කම්පිටිටිව් මාකට් එකට යනවා. ඇත්තටම අපි කියනවා අපි ඒකලන් ඉන්ටර්නැෂනල් ජොබ් මාකට් එකෙන් ඒ රැකියාව ලබා ගන්නවා. ගොඩක් වෙලාවට විදේශගත වෙන්න වෙයි. ඒ හින්දා මේ දරුවන්ට අනාගතේ සලස්සන්න ඒගොල්ලන් අනිවාර්යයෙන්ම හොඳ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාලයේ හොඳ ග්‍රේඩ් එකක් ගන්න ඕනේ. ඒක ලබා දෙන්න අපි මේ දරුවන්ට අවශ්‍ය ස්කිල්ස් පුහුණු වීම කුඩා කාලේ ඉඳන්ම දෙන්න ඕනේ. ඉතින් අපි මොනවද මේ අවශ්‍ය ස්කිල්ස්? දැන් අපි දන්නවා හොඳ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම සඳහා එකක් ඒ විශ්වවිද්‍යාල විශේෂයෙන් විදේශ විශ්වවිද්‍යාල බලනවා හොඳ ඉංග්‍රීසි නොලෙජ් එකක් කියන එක. මේක ඉතාමත්ම වැදගත්. ඒ සමගම හොඳ ඉංග්‍රීසි නොලෙජ් එකත් සමගම මේ දරුවන්ට ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. දැන් අපි හොඳ ඉංග්‍රීසි නොලෙජ් එකක් කියලා කියන්නේ ඉංග්‍රීසි කියවන්න විතරක් නෙමෙයි හොඳට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ, හොඳට ප්‍රනවුන්ස් කරන්න ඕනේ, අදහස් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම ඒ දරුවන්ට ඒ යම් කිසි දෙයක් කියෝලා ඒක තේරුම් අරගෙන ඒක බොහොම ඉක්මනින් තේරුම් ගන්න ඕනේ. දැන් මේකට හේතුව තමයි අපි දන්නවා විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙනකොට ඒගොල්ලන් ඉල්ලනවා යම් කිසි ඉංග්‍රීසි මට්ටමක්. ඒ ඉංග්‍රීසි මට්ටමට තියෙන්න ඕනේ. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ඇතුළට ගියහම අපි දන්නවා විශ්වවිද්‍යාලයේ තියෙන පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා කටපාඩම් කරන්න බෑ. එතකොට යම් කිසි දරුවෙක් මේ පොත් ඉක්මනට කියවන්න පුළුවන් වෙන්න ඕනේ. අනිතක මේ පොත් සංගරා අලුත් පර්යේෂණ ඔක්කොම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපි දන්නවා අපේ ටෙක්නොලොජි එක හැමතිස්සෙම අප්ඩේට් වෙනවා, මාසෙන් මාසෙට අප්ඩේට් වෙනවා. එතකොට අපිට මේවා සිංහල භාෂාවට පරිවර්තනය කර කර ඉන්න බෑ. එහෙනම් හැම දෙයක්ම කම්පියුටර්ද, මෙඩිසින්ද, එන්ජිනියරින්ද, මැතමැටික්ස්ද, ෆයිනෑන්ස්ද, කොමර්ස්ද, ලෝද හැම එකකම ඉගෙනීම තියෙන ඉංග්‍රීසියෙන්. එතකොට ඒ යම් කිසි ළමයෙකුට ස්කිල් එක නැත්තම් හොඳ ඉංග්‍රීසි දැනුමක් නැත්තම් මේවා ඉක්මනට කියවලා තේරුම් ගන්න බැරි නම් මේවා ඇනලයිස් කරන්න බැරි නම් ක්‍රිටිකලි මේවා ගැන හිතන්න බැරි නම් ඒ දරුවට මේවායෙන් මේවා හරියට ඉදිරිපත් කළා හොඳ ලකුණු ලබාගෙන ඒ විශ්වවිද්‍යාලේ සාර්ථක වෙන්නත් බැරි වෙයි. සමහර විශ්වවිද්‍යාලෙන් යන්න වෙයි ඉගෙන ගන්න බැරුව. අපි දැකලා තියෙනවා දරුවෝ විශ්වවිද්‍යාලෙන් පිට වෙනවා. මොකද ඒගොල්ලන්ට ඒ කෝසස් ස්කෝප් කරන්න බැරුව කරගන්න බැරුව. ඒ වගේම අනාගතයට හොඳ ජොබ් එකක් ගන්න අවශ්‍ය ස්කිල්ස් ටික හැදෙන්නෙත් නැහැ, හොඳ ග්‍රේඩ් එකක් හැදෙන්නෙත් නැහැ. ඒ හින්දා අපි ඇත්තටම වැදගත් අපේ මේ ළමයිට හොඳ ඉංග්ලිෂ් ස්පීකින් ස්කිල්ස්, හොඳ ඉංග්ලිෂ් ප්‍රසෙන්ටිං ස්කිල්ස්, ක්‍රිටිකල් ඇනලිසිස් ඉවැලුවේෂන් එක කියන්නේ යම් කිසි දෙයක් බලලා ඒක ගැන හිතලා ඒක ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සෙල්ෆ් ලර්නින් තනියෙන් ඉගෙන ගන්නේ හැකියාව තියෙන්න ඕනේ. ඉතින් අපි ඇත්තටම අපේ පාසල අපේ සුමේද විද්‍යාලෙත් අපේ සුනිකෝ අන්තර්ජාතික පාසලත් අපි හැමතිස්සම ප්‍රයිමරි අංශයේ ද්විතීක අංශයේත් අපේ ඒලෙවල් අංශවලත් අපි හැමතිස්සම බලන්නේ මේ දරුවන්ට හොඳ ඉංග්ලිෂ් නොලෙජ් එකක් දෙන්න. අපි ඒ හින්දා මේ ඉංග්‍රීසි දැනුම අපේ කරිකියුලම ඇතුළට එම්බෙඩ් කරනවා. අපි අමතරව එලකියුෂන්ද වෙනත් හවස පන්ති දාලා උන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩි කරනවා. අපි ඉංග්ලිෂ් ස්පීකින් එන්වාරමෙන්ට් එකක් මේ පාසල ඇතුළේ අපි හදනවා. ඒ වගේම අපි AI රොබොටික්ස් වගේ විෂයන් මගින් ඒව හරහත් අපි ඉංග්‍රීසි ගන්න. අපි දන්නවා අපේ පාසලේ අලුතෙන් ඉංග්‍රීසි ප්‍රාථමික අංශයක් තියෙනවා. අපේ ද්විතීක සහ A-level අංශ ඔක්කොම ඉංග්‍රීසියෙන් යන්නේ. එහෙනම් අපි මේ දෙමව්පියන්ට කියනවා මේ දරුවන්ට හොඳ ඉංග්‍රීසි දැනුමක් සහ ඔවුන්ට ක්‍රිටිකල් තින්කින්, ඇනලිසිස්, ඉවැලුවේෂන් වගේ දේවල් සමග අපිත් එක්ක එකව වෙන්න කියලා මේ දරුවන්ට සෙල්ෆ් ලර්නින් උගන්වලා තනියෙන්ම ජීවිතේ සාර්ථක වෙන්න හොඳ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා හොඳ විශ්වවිද්‍යාලයෙන් හොඳ ග්‍රේඩ් එකක් අරගෙන හොඳ රැකියාවකට අවශ්‍ය ඒගොල්ලන්ට ඔක්කොම ස්කිල්ස් ටික ලබාගෙන ජීවිතේ සාර්ථක කරගන්න අපිත් එක්ක එක් වෙන්න කියලා. ස්තුතියි.